එවන් ජයග්‍රහහි සුබ දවසක් ඔබට සුන්දර ශනිදාවෙන් අදත් අපි ඔබෝ මුණ ගැහෙන ඔබේ ජීවිතයට ආදර එකතු කරන්න. ඉතින් ඔබ දන්නවා පළවෙනි විශේෂාංගය හැඩගැහෙන්නේ කොහොමද කියල්. ඉතින් ඔබේ වගකීම් ඔබේ සමාජ වගකීම් පිළිබඳව කතා බහ කරන්නත් නීතිමය කරුණු කාරණා පිළිබඳව කතා කරන්නත් දැනුවත් කරන්නත් අද දවසේදීත් අපි සූදානම් වෙනවා පළවෙනි විශේෂාංගය තුළින්. ඉතින් අද අපි කතා කරන්නේ මොකද්ද මේ ප්‍රශ්නය. ඉතින් මේ තමයි දැන් කෙනෙක් අපි සාමාන්‍ය ප්‍රවෘත්ති බලනවා සෝෂල් මීඩියා වල ඉන්නවා අපි හැමෝම දන්න කාරණාවක් එක. එතකොට මේ වරදක් කරපු සැකකරුවෙකු සාමාන්‍යයෙන් අධිකරණ ඉදිරියට අරගෙන යනකොට ඔබ දකිනවා මූණවල් ශරීරයමනේ මූණ විතරක් නෙමෙයි මුළු ශරීරෙම වහගෙන තමයි අරගෙන යන්නේ. ඒක යුනිෆෝම් එකක් වගේ වෙන්න පුළුවන් කෙනෙක් හිතන්න පුළුවන්. ඇයි? ඇයි මේ ආකාරයෙන් මේ මිනිස්සුන්ව වහගෙන අරගෙන යන්නේ කියන කාරණාව. ඉතින් අද අපි කතා කරනවා මෙන්න මේ කාරණාවට පිළිතුරක් විදිහට මේ හඳුනා ගැනීමේ පෙරටුව කියන්නේ මොකද්ද කියන කාරණාව සහ මේ කාරණාව ඇතුලේ තියෙන නීතිමය කාරණා මොනවද කියන කාරණාව අපි කතා බහ කරනවා. ඉතින් මේ සඳහා බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කරා මැදිරියට ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ මහතා අයිබන් සුබදාසනයි. ඉතින් වෙනද වගේ වොන්න අද අපි කතා බහ කරන්න සූදානම් වෙනවා නීතිමය කරුණු කාරණා. එතනදී මේ හඳුනා ගැනීමේ පෙරටු මොකද්ද මේ හඳුනා ගැනීමේ පෙරටුවක් කියලා කියන්නේ? ඔව්, ඇතරම හඳුනා ගැනීම පෙරටුවක් කියලා කියන්නේ අපි ඇතරම අංශ අපරාධයකට සැකකරුවෙක් නැත්නම් නම් කරෝතින් සමහරක් කියලා මේ සාක්ෂිකරුවන් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නොතියන්න පුළුවන්. ඔහුගේ නම් ගම් කිසි දෙයක් ඒ පුද්ගලයාට නොදන්නව පවාකරේ ප්‍රකාශ දෙනකොට කියන මෙම අහවල් පුද්ගලයෙක් අහවල් හැඩරුව තියෙන පුද්ගලයෙක් මෙම මේ අපරාධය කරා. නමුත් නැවත දුටුවොත් මට හඳුනා ගන්න පුළුවන් කියලා. ඔව්. එවැනි ප්‍රකාශ සිදු කරලා තියෙනකොට එතන අධිකරණයට ඕන සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා මෙම කරුණ නිවැරදි ආකාරයෙන් යනනිතාවය තහවුරු කරගනි. ඒ ආකාරයේ එසේ කිරීම සඳහා තමයි ඊළඟට ඒ සැකකරුවන් හඳුනාගෙන සාක්ෂිකරුවන් හඳුනා ගැනීමේ පහසුව තකා පෙරටුවකට සහභාගී කරනවා. ඒක අධිකරණයේ ක්‍රියාවලියෙම කොටසක් ඉදිරි කරනවා. ඒකට තමයි අපි හඳුනන ලබන්නේ අධික මේ හඳුනා ගැනීමේ පෙරටුවකට සහභාගී වෙනවා. අපි දකිනවා මේ එදිනදා ජීවිතයේදී කෙනෙක් මොන හරි හොරකමක් වෙන්න පුළුවන් මොන හරි දෙයක් දැක්කම කියනවා නේද මේ හරි එයාව ආයෙත් දැක්කොත් මට අඳුරගන්න පුළුවන් කියලා හිතන ඕන. එහෙනම් මේ අඳුර ගැනීම තකා තමයි අපි මේ කරන්නේ හඳුනා ගැනීම පෙරටුව කියන කාරණා. එතකොට මේ හඳුනා ගැනීම පෙරටුව කරන නීතිමය කාරණාව එහෙමත් නැත්නම් අපි ඇයි මේ කරන්නේ මේ කරන කුමන නීතියක් යටදී කියන කාරණාව අපි බලන්න ඕනේ. ඔව්, හඳුනා ගැනීම පෙරටුවක් සම්බන්ධයෙන් විමර්ශන සහාය දෙන මාස්තරයෙකුට 1979 අංක 15 දන්න අපරාධ නඩු විධාන සංග්‍රහය 124 වෙනි වගන්තියේ ප්‍රතිපාදනයක් සසල තියෙනවා. ඒ අනුව එම ඉල්ලීමක් කරාම හඳුනාගෙන පිටට පාත්තන්නේ කියලා ඒ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් බොහෝ වෙලාවට කියන්නේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් පත් කරනවා. තව අධිකරණ නිලධාරියෙකුට ඒ බලය පවරනවා. ඒ බලය පවරුවාම තමයි ඒ පෙරටුවේ රාජකාරී ඒෂ්ට කරන්න සිදු වෙන්නේ. හරි. ඉතින් ඒක තමයි මේ තියෙන අපේ නීතිමය පසුබිම. ඒ අනුව තමයි හඳුනා ගැනීම පෙරටුවක් ආරම්භ කරන්නේ. දැන් මොන වගේ අධිකරණවලද මේ පෙරටුව සිදු කරන්නේ? ඔව්, ඇත්තටම يعني මේක අපරාධ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය තමයි මේක මේ පෙරටුව පැවැත්වීම සිදු කරන්නේ. ඔව්. පෙරටුවක් පවත්වන ආකාරයත් අපි කතා බහ කරමු. මොකද මේක කරන ආකාරය අපි දැනුවත් නැහැ සමාජයේ. ඉතින් කොහොමද මේක සිද්ධ කරන්නේ? ඔව්, මේ පෙරටුවක් පවත්වන ආකාරයේදී ඇත්තටම පෙරටුව අපි ගොඩක් බොහෝ ජනතාව දන්නේ නැහැ කොයි ආකාරයකද නම් සමහරක් වෙලට මේ වැඩසටන අසාසින්න කට්ටිය පෙරට්ටු වලට සහභාගී වෙලත් තියෙන සමහරක් වෙලට ඔවුන් දන්නවා. නමුත් ඒකේ හැම පැත්තක්ම අපි පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. ඒත් අපි පෙරට්ටුවක් පවත්වනකොට සාමාන්‍යයෙන් කියන්නේ විශේෂකාරතුමා අධිකරණ නිලධාරියක් පත් කරපු පෙරට්ටුව පවත්වන්නේ කියලා නම් කරපු අධිකරණ නිලධාරියා විසින් ඒ උසාවියේ සාජන්වරයාට කියන පෙරට්ටුවට සහභාගී කරන සඳහා මහජනතාව අනුපාතිකව ඒ කියන්නේ සැකකරුවෙක් නේ එකයි කියන්නේ අනුපාතිකව සැකකරුවන් මේ කරන අනුව මහජනතාව තෝරා ගන්න එක. ඒ තෝරා ගන්න යම් ශාලාවක් තියෙනවා. හරි. නමුත් අපේ අධිකරණයේ ඒ ශාලාව ඇත්තටම ඒ කියන්නේ පිටත පුද්ගලයෙකුට ශාලාව ඇතුළේ වෙන සිදුවීම් දැකීමට නොහැකි තත්ත්වයකින් ශාලාවක් වෙනවා. පිටදීන් බලන කෙනෙකුට ඇතුළේ වෙන ක්‍රියාවලිය පුද්ගලයා හඳුනා ගැනීම කිසි දෙයක් නොපෙනෙන තත්ත්වයක තියෙන ශාලා බඩකපත් වෙනවා. ඒ අධික අර අධිකරණ වෙන සාජන්වරයා පොලිස් සාජන්වරයා ඒ සම්බන්ධව ඒ පසුබිම මෙහෙම කළා. ඊට පස්සේ ඊට අදාළ අර අනුපාතිකව මහජනතාවත් සියදම සුවල් සූදානම් කළා.
ඒ අධිකරණ නිලධාරියාට කියන අඩගාර මහේස්ථාතුමාට දැන් මුන් දෙනවා දැන් පෙරට්ටුව පවත්වන්න පුළුවන් කියලා. නමුත් එතන පෙරට්ටුව පවත්වන්න යනකොට ඒ අධිකරණ නිලධාරී පොරයා අනිවාර්යෙන් බලන්න ඕන මේ මේ පෙරට්ටුව පවත්වන්න පුළුවන් පසුබිමක් තියනවාද කියලා. ඒක ඉතා වැදගත්. මොකද ඒක ඒක විනිවිද වාය පේනනෝ නම් හරි පිට දින කටේ ඇතුළට පේනනෝ නම් එතන පෙරට්ටුව පැවැත්වීමේ යෝග්‍ය ස්ථානයක් වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඒ කරුණු ඒ සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙන නීතිඥ මහත්තයාගේ වාක්‍යයක් තියෙනවා. හරි ඒ ඒ සම්බන්ධ කරුණු ඇත්තන් ඒට විරෝධතාවය පැම හැකියාවක් තියෙනවා. හරි අපි දැන් ඔය පෙරට්ටුව ක්‍රියාවලිය ගැන අපි විස්තර කරොත් දැන් ඒ ස්ථානයේ අධික පෙරට්ටුවක් පවත්වීමේදී ඒ කාමරය තුළ සිටිය යුත්තේ අධිකරණ නිලධාරිය කියන වැඩ බල මහේස්ථාතුමානි හරි ඒ මුඩ්ලිය මහත්තයා හරි අපි දන්න තෝල්ක මුදල හරි ඊළඟට ආරච්චි ඊට පස්සේ ලඝු ලේඛිකාව නීතිඥ මහතුන් අර අනුපාතික මහජනතාවෙන් තෝරගත් අනුපාතික මහජනතාවේ කොටස සහ සැකකරුව හෝ සැකකරුවන් එක පෙරට්ටුව එක කෙනෙක් වුණා එක පෙරට්ටුවයි තියෙන්නේ සමහරකට එකම ක්‍රියාවලිය සැකකරුවන් දෙන්නෙක් කියනවනම් සැකකරු දෙන්නම එකම පෙරට්ටුවේ තියන්නත් පුළුවන් ඒ කියන්නේ එක තියන්නේ නැතුව හරි එතකොට ඒ ඒ අනුපාතිකව මහජනතාව පුරගැනීමක් වෙනවා. එතකොට ඒ ඒ ඒ සියල්ලම විතරයි අධිකරණ ශාලාව තුළ රැඳී ඉන්න පුළුවන්. පිටස්තර පුද්ගලෙක් කවුරු හරි රැඳී සිටලා ඉන්නවනම් ඒ ඒ අවස්ථාවේදී සැකකරුගේ වෙන පිළිසිරි නීතිඥ මහත්තයාට ඒ සම්බන්ධව වාර්තා කරන්න කියලා ඉල්ලන්න පුළුවන්. අධිකරණ නිලධාරී මහත්තයාගේ يعني මාස වැඩ බල මහත්තයාතුමාගෙන් හරි ඒ පෙරට්ටුව පවත්වන මහත්තයාතුමාගෙන් ඒ ඉල්ලීම කරන්න පුළුවන්. ඔව්. ඒ ඉල්ලීම කරාම ඒක සම්බන්ධව වාර්තා කරනවා. දැන් මේකෙදි ඇත්තටම පෙරට්ටුව පවත්වන කර සාමාන්‍යයෙන් ඒක කාමරයකට තියෙන දොරවල් දෙකක් තියෙන එක තමයි තමයි පකිස්තානයේ තියෙන සුසු ස්ථානයක් වෙන්නේ. මොකද හේතුව එක දොරකින් තමයි ඒ සැකකරුවන් අතුල් සැකකරුවන් සහ සාක්ෂිකරුවන් අතුලත් කරගන්නේ. දැන් ඊට පස්සේ සාක්ෂිකරුවන් අතුලත් කරාට පස්සේ ඒ සාක්ෂිකරුවන් ඒ අධිකරණ ශාලා ඒ කියන්නේ පාරෙන් එතන ඒ පෙරට්ටුව පවත්වන ශාලාවේ පිටත යනකට වෙනත් දොරකින් තමයි පිටත් කර ඇරලා ඒක ඒව ඒ අර පෙරට්ටුව පවත්වන කාලයේ සීමා ඉවරනකන් රීෂාර් වරය බාරේ තියෙනවා. දැන් ඇතුළත බලන්න පස්සේ ඒක සාමාන්‍ය එක දොරවල් දෙකක් තියෙනකොට ඒ දොරවල් දෙකම වහලා තියෙන්න ඕන. එක දොරක අර ඇතුල් වෙන දොරේ ඇතුල් පැත්තෙන් එන ආරච්චි පිට දොරේ ඉන්න පොලිස් නිලධාරී මහත්තයා. මේ දොර සම්පූර්ණයෙන් විවෘත කරන්නේ නැහැ. විවෘත කිරීමක් කරන්නේ නැහැ. දොරෙන් ඇතුළ නොපෙනෙන විදිහට තමයි දොර විවෘත කළේ. යම්කිසි පණිවිඩයක් තියෙනවා නම් ඒ කියන්න ඕන. ඒකත් කියන්න ඕන අධිකරණ ඒ කියන්නේ වෙන බලන මහේස්ථාතුමා සාර නීතිඥ මහතුන්ට එහෙන පරිදි. අත දාලා අතින් සංඥා කිරීම හැකියාවකුත් නැහැ. අතින් වාචිකවම කරන්න. වාචිකව කියන්න ඕන නැහැ. එහෙම අත දාලා කියනවා නම් ඉතින් ප්‍රශ්නයක් කරන මොකද දැන් ඒක වෙන්නේ අපි පෙරට්ටුව පවත්වන්න පවත්වන අවස්ථාවේදී තමයි ඒක බලපාන්නේ. ඔව්. ඒ පෙරට්ටුවට කියන මහජනතාව පෙරට්ටුවක් ආකාරයෙන් ඒ කියන්නේ පිකප් ඒරියකට තියෙනවා. තියලා ඉවරලා ඒ මහේස්ථාතුමා එන වැඩ බල මහේස්ථාතුමා ඒක වාර්තා කරන්න ඕන පෙරට්ටුව සහභාගී වෙන කට්ටිය. ප්‍රමාණය මෙච්චරයි ඒ සම්බන්ධව මේ කරලා. ඒ සම්බන්ධයෙන් අහනවා පෙරට්ටුව සම්බන්ධයෙන් අම්සි විරෝපම කියන්නේ මේ අවසානයේදී විරෝධතා ඉදිරිපත් කරනවාද කියලා අහන්න පුළුවන්. නමුත් ඊට පෙර පුළුවන් ඕන්න අපි හිතමු ඒ භාභාගෙන මහජනතාවගේ පිරිසෙන් ඒ සැකකරුවන් සැකකරුත්වක සසදා බලනකොට කැපිපෙන වෙනසක් තියෙනවනම් අපි හිතමු සැකකරු බොහොම උස පුද්ගලයෙක්. ඔව්. නමුත් ඒ සහභාගීන පිරිස ඔක්කොම ටිකක් සාමාන්‍ය මිටි පුද්ගලයන් තමයි තෝරගෙන තියෙන්නේ. ඒක කැපිපෙන වෙනසක් ඒක. ඔව්. ඒ අවස්ථාවේදී ඒ විරෝධතාවයේ සැකකරුගේ නීතිඥ මාර්ගයට ඒ ඉදිරිපත් කර අවස්ථාවේදී පෙරට්ටුව සාමාන්‍යයෙන් කරන එක ඒ වෙලාවේ විසිරුව හැරලා නැවතත් උසිත පුද්ගලයන් තෝරගෙන ඉවරලා එයා සමානව ඒ පෙරට්ටුව පාත්වීම කරනවා. යම් විදියකින් ඒකට ඒ අවස්ථාවේදී එසේ සලකා බලන්නේ නැතුව පෙරට්ටුව කරනවනම් ඒත් අර ඒ අවස්ථාවේදී හරි අවසාන අවස්ථාවේදී හරි ඒක වර්තා කිරීම වැදගත් වෙනවා. රණ්ඩු විභාගයක් කරන මහේස්ථාතුමා විසින් ඉදිරියේ ඒ කරුණු ගැන අර පාන්න පුළුවන් වෙනවා. ඒතර ඒද මුල් අවස්ථාවේදීම ඒක බලන්න ඕනේ. එහෙම කැපිපෙන වැසක් තියනවාද? හරිද? අපි ගෑනු කෙනෙක් නම් විතිකාරිය සැක්කාරිය ඉන්නේ. ඒතර කාන්තාවන් සහභාගී කරනවා. හරි? ඒ එතන එයාට සමාන රූපී වගේ
පෙර හැඩ තියෙන එක වගේ කට්ටිය ගොඩක් ඉන්නවා බෑ මොකද ඒක උස මට්ටම එක විදිය එක ක්‍රමෙන් තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ ඉතින් එහෙම සහභාගී කරලා ඉවරලා දැන් පෙරට්ටුවට ඉස්සෙල්ලා ඇවිල්ලා පළවෙනිම ඇතුළේ එතකොට ඒ කට්ටිය ඉන්න අවස්ථාවේදී තමයි ඊළඟ කියන්නේ සැකකරුව ගේන්න කියලා ඒ සැකකරුව ගේන්න රිමාන්ඩ් බන්ධනාගාරයේ බස් රථයකට රිමාන්ඩ් බන්ධනාගාරයේ බස් රථයකට ගේන අවස්ථාවේදී තුනත් ඒක ඉස්සෙල්ලා බලන්න ඕන තමන්ට පුළුවන් තමන්ගේ සැකකරු හෝ සැකකරුගේ නීති මාතර පුළුවන් ගිහිල්ලා බන රිමාන්ඩ් බන්ධනාගාරයේ ඒ බස් රථයේ ඒ සැකකරු රඳවා තබා ගැනීමෙන් පිටරට පේනවා එහෙම පේන්නත් බෑ එහෙම එහෙම පේනවා තියෙන සර සාක්ෂිකරුවන් මේක ඒ පුද්ගලයා දැකලා ඇවිල්ලා නේ පේන්නන්නේ ඒක හරි එහෙම පෙන්වන්න බෑ ඒ විදියට ආවරණය කරගෙන ඔව් අධිසිනාල් කියලා සෑයීමකට පත් වෙන්න පුළුවන් අර රිකන් නිලධාරීන පෙරටුව පත්තර නිලධාරී මාත්මට එතන වැඩ බලන මාස්ථාතුමාලා ඒ ඒ සම්බන්ධ මේ කරන්න පුළුවන් ඔව් එහෙම හරි මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සක්කරුගේ නීතිඥ මහත්තයාට අධිකරණයේ සම්බන්ධව කරුණු දැක්වීමේ හැකියාවක් තියෙනවා ඒක වාර්තා කරන්නත් පුළුවන් පෙරටුව පත්තර අවස්ථාවේදී හරි ඒ ඒ ඒ උචිත ආකාරයම තමයි ඊතරම බන්ධනාගාරයෙන් ගේන්නේ ඒක තමයි අර ඔබ හැඳින්වා දීමේ කිව්වේ ඒ ආවරණය කළා කියනවා ඒ ආවරණය කළා කියන සමහරක් කියනට ඒකට වෙනම දැන් ඇඳුමක් වගේ සමහර බන්ධනාගාර වලින් දෙනවා එතකොට ඇස් දෙක විතරයි පේන්න තියෙන්නේ ඒ ඇඳුම ඇඳගත්තාම කකුලුත් වෙහිලා නියපොතුවක්වත් පේන්න කියන විදිහ තමයි එන්නේ මොකද ඒ කිසිම ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ හඳුනා ගැනීම සඳහා ඒ වගේ ආවරණය කළා කියන්නේ ඒ ආවරණය කළා කියනයි බන්ධනාගාර බස් රථයට ඒ පාර අධිකරණ නිලධාරී මහත්මයා පෙරටුව සියල්ලම සූදානම් වුණාට පස්සේ මුඩ්ලිය මාර්ගයේ මහත්මයා මාර්ගයෙන් අර දැනුම් දෙන ආරච්චිට අර එහෙ පිටත ඉන්න පොලිස් නිලධාරියට කියන්නේ කියලා අර සැකකරුවන් අධිකරණ ඒ පෙරටුව පාත්‍ර ශාලාවට ගේන්න කියලා. ඒ සැකකරුවන් කියනකොටත් එතනට කියනකොටත් ඒ ආවරණය කළා ඒ ආකාරයෙන්ම ගේනවා. ආවරණය කරන්න බෑ. ඒ ආවරණය කළා ගෙනහැල්ලා ඒ සැරේ ඇවිල්ලා දොරට තට්ටු කරනවා. දොරට තට්ටු කරාට පස්සේ තමයි අර ආරච්චි දොර ඇරලා ඉවරලා මේ ඒ කට්ටිය ඇතුළට ගන්න අර ගේන නිලධාරියත් එක්ක ඇවිල්ලා මාංශු දාලා ගොඩක් වෙලාට එනකොට මාංශු ගලවලා ඔක්කොම කළා කියලා ඒ පුද්ගලයා යනවා ඒ පාර අර නිලධාරිය ආවනම් එළියට නිලධාරියට පේන්නේ නැති විදිහට තමයි නිලධාරියට පේන්නේ නැහැ දැන් කට්ටිය ගෙනාට පස්සේ දැන් නිලධාරිය ආවන කරසේ අර කට්ටිය මේ කළා මාංශු ගලවගෙන යනවා නිලධාරිය දැක්ක නිලධාරිය දැන් සක්කරුවන් ටික දැම්මම බල සක්කරුවන්ගෙන් අහනවා පින්ෂක කට මනුස්සය දෙනම් ප්‍රශ්න යොමු කරන්න ඕන මෙතන කියන්නේ තමුන්ට කැමති තැනකදී ඒ පෙරට්ටුවේ සිර ගන්න කියලා. එයා එයා තෝරා ගැනීම මේක ඒ සැකකරුවන්ට අයිතිය දෙන්න ලබා දෙනවා. ඒ කියන්නේ ඕනම ස්ථානයක් ස්ථානගත වෙන්න පුළුවන්. ඒ ඊට අමතරව ඉස්සෙල්ලා අහනවා ඒක සැක අපි මේ ස්ථානගත වුණාට පස්සේ අහනවා තමුන්ට ඕන ඇඳුම් මාරු කරගන්න ඕන නම් ඇඳුම් මාරු කරගන්නත් පුළුවන්. ආයි පාසකමක් දෙනවා. ඉලා සිටියොත් මට අර ආබල් කෙනාගේ ටී-ෂර්ට් එක මට අඳගන්න ඕන කියලා තමයි ඒ ඇඳුම් මාරු කරගන්න දෙන අවස්ථාව. ඒ ඇඳුම් මාරු කරගැනීමේ මේක දෙනවා. අපි දැන් මේක ඇත්තටම විග්‍රහ කර කර කියන්නේ එතකොට මොකද මේ මහ ජනතාවගේ බයක් තියෙන මේ පෙරට්ටු වලට අර අනුපාතිකව සහභාගී වෙන මහ ජනතාව ලෙස මේක සහභාගී වෙනවා. ඔව්. ඒගොල්ලන්ට වරදක් වෙයි කියලා. නෑ එහෙම වරදක් වෙන්නේ නෑ. ඒකට ඇත්තරම ගෝතේක සාය දැක්වීමක් කරන්නේ. තමුන්ලා මේ සමරක අධිකරණ ශාලාවේ පෙරට්ටුව පාත්‍රණය කරලා සමාජාන්තාව මගහැරලා යනවා. මගහැරලා යන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට සහයෝගයක් දක්වන්න අපි බැඳලා ඉන්නවා. මේක අද පැහැදිලි කරන්නෙත් අනිවාර්යයෙන්. තමුන්ගේ තියෙන ඒ කියන්නේ බොරු බය නැති කිරීම සඳහා. එතකොට අර සැකකරුවන් අවස්ථාව ඒ ස්ථානවල ස්ථානගත කරාට පස්සේ ඒ අධිකරණයේ කියන පෙරට්ටුව පාත්‍රණ වැඩ බල මාස්ථාතර අධිකරණ නිලධාරි මහත්තයා විසින් ඒ සම්බන්ධ ඒ වාර්තා කිරීම සිදු කරනවා ඒ මේ අහබලංක ධනස්ථානයේ මේ ස්ථානයේ මේ මේ සැකකරුවන්ගේ නම සහ ලිපිණය සියල්ල වාර්තාගත කිරීම ලෝගිලේකාමාරය කරනවා. එතකොට ඒතර ඒ අවස්ථාවේ වෙලින් කවුරක්වත් අර ඇතුළේ ඉන්න පිරිස විතරයි දන්නේ කොයි ස්ථානයේ රැඳී ඉන්නවද කියලා. ඒ පාර තමයි දැනුම් දීමක් කරනවා ඉබලට නැවත ආරච්චිට දන්වන්න කියලා සාක්ෂිකරුවන් එක එක්කෙනා ගේන්න කියලා. ඉස්සෙල්ලාම එන සාක්ෂිකරුව ගේන්න එකන් එන්න කියලා. ඒ සාක්ෂිකරු නිලධාරි කරගෙන ගියලා අයිතර අර ආකාරයටම අර පොලිස් නිලධාරිය එළිය ඉන්නවා. නමුත් අත දාලවක්වත් එළිය සාක්ෂිකරු ගේන්න කියන බෑ. එහෙන්න තමයි කියන්න ඕන. ආරචිත් කියන්න ඕන. අධිකරණ ශාලාවට එහෙන්න ඕනේ අර ඒ පොලිස් නිලධාරියක කරන කතා බහ අධිකරණය තුළ ඇසීමට හැකි වෙන පරිදි කටයුතු කරනවා. ඒ ඊට පස්සේ
ඒ ගිහිල්ලි වල සාක්ෂිකරු එකගෙන එනතුට. සාක්ෂිකරු එකගෙන ආවට පස්සේ සාක්ෂිකරුන් ගන්නවා තමුන් අද දින මේ අධිකරණ ආවේ මොකක් සඳහාද කියලා. ත්‍රායික හේතුවක් දෙන ඒ හේතුව වර්තාගත කරනවා. ඒ පාර සාක්ෂිකරුට කියනවා යම් සිද්ධිය සම්බන්ධයෙන් අපිට කෙනෙක් හඳුනනවා වම් ඔරහිසට අත තියලා පෙන්වන්නේ කියලා. ආහ. ඒ පාර යන පෙරට්ටුවේ දිගේ ඔහුට කියනවා ගිහිල්ලා ළඟින් ගිහින් බලලා හඳුනගන්න. එතකොට ගිහිල්ලා යම් කෙනෙක් එයා ආකාරයෙන් ගිහිල්ලා සාක්ෂිකරු කියලා පෙන්වන්න පුළුවන්. ඒ අවස්ථාවේදී පෙන්වන්න පුළුවන් අර සැකකරුවන් නොවන වෙනත් පුද්ගලෙක්. ඔව්. ඒ සැකකරු පෙන්වීම නොපෙන්වා ඉන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේදී කියන්නේ ඒ කියන්නේ තවදුරටත් ප්‍රශ්න කියන අවශ්‍යතාවයක් කියන්නේ නැහැ. එතකොට ඒ සාක්ෂිකරුව පිටමං කරනවා. පිටමං කරලා ඉවරලා අර අධිකරණ ඒ රීසර් බාරේ තියෙනවා මේ පෙරටු ඉවරටක. මොකද යා නැත්තම් ගිහලා තවත් සාකච්ඡා කරන්න ඒකවත් කියලා තමයි ඒ කටයුතු අධිකරණය විසින් සිදු කරන ලබන්නේ. ඊට පස්සේ ඊළඟ සාක්ෂිකාරයාවට පස්සේ ඒ ආකාරයෙන්ම රීදිර වාර්තාගත කළා ඒ ප්‍රශ්න වාර්තාගත කිරීමක් කරලා ඉවරලා එයාටත් ඒක හඳුන ඒ කියන්නේ මං උරිසරත් තියලා තමන් දන්න කෙනෙක් ඉන්නවනම් හඳුනනවා පෙන්වන්න කියලා කියනවා. ඊතර ගිහලා අපි නිවැරදි සැකකරු පෙන්වනවා. පෙන්වුවට පස්සේ අපි පෙන්වුවාම ඒ මාස්ටර්තුමා ඊළඟට අහනවා මේ සම්බන්ධයෙන් තමන්ට මොන හරි දේවල් තියෙනවද කියලා. ඒ කියන්නේ කියන්න කියලා ඒත් එයා කියන එක වර්තා ගන්නවා. ඔව්. කිසිවිටවත් අහන්නේ නැහැ. එයා මොකද්ද අපරාධයක් කරාද? එයා අහවල් ක්‍රියාව කරාද කියලා එහෙම අහන්න කලයක් නැහැ. මොන හරි දෙයක් කියන්න තියෙන අදහසක්. එයා ඒතර එයා කියන්නේ මෙයා තමයි අහවල් පොල්ලෙන් ගැහුවේ. මෙයා තමයි මට පහර දුන්නේ. හරි? ඒ සැකකරු එතකොට ඒ අවස්ථාව සාක්ෂිකරු කියනවා. ඒතර ඒව වර්තාගත කරනවා. එතන පෙන්නේ පුද්ගලයා කවුද කියලා. කියලා ඉවරලා තමයි ඊට පස්සේ කන්නේ ඒ ඔය ආකාරයෙම එක සාක්ෂිකරුවන්ට පෙන්නilla ඒ පෙරට්ටුව අවසන් කරනවා. අවසන් කරනකොට අහනවා පෙරට්ටුව පැවැත්වීම සම්බන්ධයෙන් සාහිමකට පත් වෙනවාද කියලා. අනේ ඒ අවස්ථාවේදී තමයි සැකකරුවන් වෙන පෙන්නේ මම කරි අඩුපාඩුවක් එහෙම සිදු වෙලා තියෙනවා නේද? ඔව්. ඒක වාර්තාගත කරන්න පුළුවන්. හරි. ඒ වාර්තාගත කිරීමේ අයිතිය තියෙනවා. Taman ඒක අයිතිය ඒක නැති කරගන්න නරකයි. අපිදම පොලිසිය විසින් පෙන්නලා තියෙනවා නම් හරි පොලිසිය විසින් මොන හරි අකටයුත්තක් කළා තියෙනවා නම් හරි කියලා ඒ වාර්තාගත කරන්න. ඔව්. හැබැයි ඒක ඇත්තක් වෙන්න ඕන බොරුවට වාර්තාගත කළා නෙවෙයි. වැරදි තොරතුරක්. සත්‍ය තොරතුරක් වෙන්න ඕන. විය විද්‍යාත්මකව නම් මොන හරි අර කියනවට එහෙම වාර්තාගත කිරීම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. පෙන්නගෙන නැහැ ඒක. ඔව්. තාම. එතකොට ඒ වාර්තාගත කිරීම කරලා ඉවරලා තමයි ඊට පස්සේ ඒ අදාළ අනු නිශ්චය කරන විශ්වකර්තුමාට ඒ පෙරටුවේ වාර්තාව යොමු කරාම තමයි පරි සැකකරුවන්ට අපදීම සහ තවදුරට රක්ෂිත බන්ධනාගාර කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකරණය තීරණය කරනවා. ඕක තමයි පෙරට්ටුවක ස්වභාවය. මොකද මහජනතාවට දැනගන්න මේකට මොකද ගොඩක් කටයුතු ඇතුළත යන්න දෙන්නේ. නැහැ. නැගලා ගියපු කෙනෙක් විතරයි ඒ අත්දැකීම දන්නේ. ඉතින් එළියේ ඉඳලා බලාගෙන ඉන්න කට්ටියට කියන්න බෑ. ඒක තමයි ගොඩක් කට්ටියට ඒක උනේ. මොකද ඒ හින්දා අපි කියන්නේ මේකයි මේ පෙරට්ටුවේ ස්වභාවය මේකයි. ඒ පෙරට්ටු පැවැත්මේ කියන්නේ ඒ පුද්ගලයාගේ සැකකරුවගේ අනන්‍යතාවය හරියට තහවුරු කර ගැනීම තමයි ඒක කරන්නේ. ඒකෙන් කවදාකවත් සැකකරුවට අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඒක සාක්ෂිකරුවන්ට අවශ්‍යයක් වෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි ඒක පවත්වන්න ඕන. ඉතින් මහජනතාව වශයෙන් ඒ පෙරට්ටුවක සහභාගීන අධිකරණයක් විසින් දැනුම් දුන්නොත් ඒ පෙරටුවේ කාර්යයට සහය දක්වීම සහය දක්වන්න මේ වෙන්න ඕනේ. ඒක කිසි බයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. සැකකරුවෙකු කිසිම විටක වරදකරුවෙකු වෙන්නේ නැහැ. ඉතින් ඔබේ වගකීම ඉෂ්ට කරන්න නීතියට සහයෝගය දක්වන්න කියන කාරණාව තමයි අපි කියන්නේ. ඉතින් දැන් මේ පෙරටුවකට තෝරගන්නවනේ කට්ටිය නේද? එළියට ගිහිල්ලා පෙරටුවකට තෝරගන්න සම්බන්ධ කරගන්න පුද්ගලයින්ගේ සැලකිය යුතු විශේෂ කරුණු කාරණා තියෙනවද තෝරගන්නකොට? තෝරගන්නකොට බුලක් වෙලාවට දැන් ඇත්තටම දන්නවා ඒ පොලිස් නිලධාරියා කියන්නේ උසාවි අධිකරණ එනික නිලධාරීවරයා සාමාන්‍යයෙන් දැන් තරුණ ළමයෙක් නම් ඒ සැකකරුවෙක් ලෙස ඉදිරිපත් වෙන්නේ ඒ වයසට ආශ්‍රිතව ළමයි ටිකක් තමයි ගොඩක් කරලා හොතෝරගන්නේ. ඔව්. ඒ ප්‍රමාණයට ආසල. එන කැපී පෙනෙන මං කිව්වේ කැපී පෙනෙන වෙනසක් අර ඇතුව මහජනතාව අනුපාතිකව තෝරා ගැනීම සිදු නොකළ යුතුයි. හරි එවෙනි ඉතින් ඒ හින්දා එතකොට යාට අසරලන කට්ටියන අපි තමු සමාජකට යා රැවුල වවල ඉන්න පුද්ගලෙක්ට අයි සියල්ල දෙනම රැවුල් කපපු පුද්ගලෙක් හොයාගෙන වැඩක් නැහැ. හරි එතන රැවුල් තියෙන පුද්ගලොත් තෝරාගැනීම සිදු කරනවා. මොකද එතන අර පෙන්නන්නේ හරි නිර්වද්‍ය ලෙස සැකකරුම මේ කියන පුද්ගල සැකකරුම මේ අපරාධයක් සිදු කළාද කියලා අධිකරණ තහවුරු කර ගැනීම තමයි මෙතන කරගන්න. හඳුනාගන්නේ පෙරට්ටුවේ. ඒ අරමුණ ඉස්ත කරගන්න නම් ඒ ආකාරයෙන් තෝරා ගැනීමක්
සිදුකිරීම අධිකරණය භාර සාජන්වරයාගේ වගකීම. සා එහෙම තෝරා ගැනීමක් කර නැත්නම් තමන්ට ඒ සම්බන්ධ විරුද්ධ වීමේ අයිතිවාසිකම. අන්න ඒක නීතිමය කරුණක් විදිහට මේ විරුද්ධ වීමේ අයිතිවාසිකම. තමන්ගේ සකකරුට සහ සකකරුගේ නීතිගත මහත්තයට වෙන පිළිසිනේ මාතර ඒ අයිතිවාසිකම ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ පැහැදිලි තොරතුරක් ඔබට ලැබෙන්නට ඇති මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ අද අපි කතා කරන්නේ හඳුනා ගැනීම පෙරට්ටුව සම්බන්ධයෙන්. ඉතින් මේ පෙරට්ටුවකට සම්බන්ධ වෙන සැකකරුවෙකු හඳුනා ගැනීමේදී මේ සාක්ෂිකරුට ඔහුගේ ඉදිරියට නොගොස් සැඟවි හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව්. ඇත්තරම දැන් ලංකාවේ තියෙන තත්ත්වයන් යටතේ අපි අර්ථයෙන් යටිතල පහසුකම් අනුව අපේ නැහැ වෙනම හඳුනා ගැනීමේ පෙරට්ටුව පාත්තන ශාලාවන් වෙන් කළ නැහැ. ඔව්. විදේශ රටවල වල ඒ සම්බන්ධව හඳුනාය පෙරට්ටුවට අදාළ ශාලාවන් සුවිශේෂ ශාලාවන් වෙන් කළ තියෙනවා. දැන් සමහරක් කියලාට තියෙන දැන් අපේ අහනවා අපේ මේකේ යර්ථේ සැඟවිලා වුණත් හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. මොකද අපි මතක ඇති තංගල්ලේ වුණ අර විදේශ පුද්ගලයෙක්ගේ මරණය සිදුවීමේදී ඒ විදේශ කාන්තාව බය වුණා ගිහිල්ලා එළිපිට මේ හඳුනා ගන්න. එතකොට ඔහුට ඒ කියන්නේ ඔහු නොපෙනෙන ආකාරයෙන් තමයි ඒ කියන්නේ ඔහු ඒ කියන්නේ ඉඳලා තමයි හඳුනා පෙරට පුද්ගලයා හඳුනාගත්තේ. නමුත් පිටරට දැන් ඉදිරියට යනකොට ওই තාක්ෂණය දිනුනාම දැන් පුළුවන් තාක්ෂණ මාර්ගයෙන් යා වෙනත් කාමරයකට ඉදිරිවෙලා එහෙම බයක් තියෙනවා. සමහරවිට ගිහිලා ළඟට පෙන්වන්න බයක් ඇතිවෙලා බයට පෙන්වන්න නැහැ කියන මේක තියෙනවනම් ඒ සම්බන්ධව තාක්ෂණ උපයෝග කරගෙන ඒ කියන්නේ එතරම් වෙනත් ස්ථානයක ඉඳගෙන එයාට පෙන්වන්න දෙන්න පුළුවන්. ඒ පරිසරය හදන්නත් ඕන යට කිසිම කෙනෙක්ගේ සහයෝගිතයක් ගන්න නැති ඒකන අර විදියටම කියන්නේ කිසිම කෙනෙකුට දැක ගත නොහැකි ආකාරයට ඒක සිදුවීම සිදු වෙනවා. ඒ පුද්ගලයා දැන් අපේ යාට තවත් සාක්ෂිකරුවන් හමු වෙලා හරි පෙන්වන්න හරි මොකක් හරි කරන්න බෑ. දැක්සේ යාට පෙන්වන්න තාක්ෂණය මගින් පෙන්වලා හඳුනා ගැනීම කරන්නත් පුළුවන්. නමුත් ඒකට තමයි අපිට අපේ නීතිය තියෙන. අපි ලංකාවේ එහෙම අර තංගල්ලේ ප්‍රදේශයේ සිදු වුණු ඒ විදේශක මරණය සම්බන්ධයේදී හඳුනා ගැනීම සිදු කරා ඒ ගරු මහේස්ත්‍වරිය විසින්. හරි. නමුත් ඒක ඒ විදිහට ඒ කරුණ සාක්ෂි මේ කරලා ලංකාවේ ඒ පහසුකම් සල්සල් තිබුණද ඒ ආකාරයෙන් මේ කරන්න පුළුවන් සැඟවිලා වුණත් තමන්ට ඒක නේද ඒකට තමන් ඒ පුද්ගලයා අපේ පුද්ගලයාට පේන්නේ නැතු වෙන්න සකකරුවා පේන්නේ නැත් සකකරුවට හඳුනා ගන්න සාක්ෂිකරුව පේන්නේ නැති වෙන්නේ. එයාට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. හරි. මොකද තර සමහරක් කර කියන වගේ ඔයගේ බියක් වගේ ඇතුළතදී ඒ එතන යට හඳුනා ගන්න නැතේ කියන අර එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක ಉಪಯೋಗ කර ගැනීම හැකියාව තියෙනවා. ලංකාවේ ඇත්තටම ඒට අදාළ යටිතල පහසුකම් තාම මදි. එනත් ඒක කල යුතුයි. නමුත් මම කියන තාක්ෂණයත් එක්ක දිනනකොට ওই වගේ තත්ත්වයට යන්න පුළුවන්. නමුත් අපේ සංගවි හඳුනා ගැනීම සඳහා අපේ නීතිය ප්‍රතිපාදනය තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබට එන්නේ පූර්ණ දැනුමක් මේ හඳුනා ගැනීම පෙරට්ටුව සම්බන්ධයෙන්. අපිට තව විනාඩියක වගේ පොඩි කාලයක් තියෙනවා. ඔබතුමාට දෙන තියෙන පණිවිඩය මොකද්ද මේ සම්බන්ධයෙන්? අපි විස්තරයක් කිව්වා, තොරතුරක් කිව්වා. ඉතින් සමාජයට දෙන තියෙන පණිවිඩය. ඔව්, අපි සමාජයට දෙන තියෙන පණිවිඩය මේකයි. තමන් මේ හඳුනා ගැනීම පෙරට්ටුවකට සාක්ෂිකරුවෙක් වශයෙන් ඉදිරිපත් වෙන අවස්ථාවේදී වුණත් එතෙන්දී පුද්ගලයන් කෙරෙහි බියක් ඇති වෙන අවශ්‍යතාවයක් නැහැ. යම්කිසි අපරාධකාරයෙක් හඳුනා ගන්න අවශ්‍ය නම් තමන් නිවැරදි ලෙස කියන්නේ කලබල වෙන්නේ නැතුව තමන්ට පුළුවන් ගිහිල්ලා බල්ලිවල පුද්ගලයා හඳුනා ගන්න. ඔව්. තමන් දන්න පුද්ගලයා. තමුන් ඒ අවස්ථාවේදී කලබල වෙලා ඒක හඳුනා ගන්න බැරි වුණා කියලා කිව්වොතින් ඒ නඩුවට තමයි ඒක සම්පූර්ණයෙන්ම ඒක බලපාන්නේ. ඒතකොට අර අපරාධය කර පුද්ගලයා නිදැල්ලේ සාමාන්‍ය නිදහසල යනවා. ඒක තමන් හඳුනා නොගැනීම මතම එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමාජයේ කියන්නේ කලබල විය යුතු නැහැ. තමන්ට හඳුනා ගැනීම තියෙනවා නම් තමන් ඒ ආකාරයේ තමන්ට පෙරට්ටුවකට එන සාක්ෂියක් සංකලක ඉදිරිපත් කළ හඳුනා ගන්න දැනුම් දුන්නොත් ඒක මගහරින්නත් එපා. සමහර විට මොද මේ ඒ පෙරට්ටු සමහරක් වෙන දිගින් දිගට මගහැරීම නිසා තමුන්ලා ඒ පෙරට්ටු අවලංගු කිරීම තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒතර තමුන්ට අර නිශ්චිතව පුද්ගලයා හඳුනා ගැනීමේ තියෙන අවස්ථාව තමුන්ගේ ක්‍රියාකාරීත්වය මත සාක්ෂිකරු ක්‍රියාකාරීත්වය මත ඒක අහිමි වීමෙන් ඒක නඩුවට බලපාන්න පුළුවන්. හරි, ඒක සමාජයේ වගකීම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ වගකීම ඉටු කිරීම ඔබ සතු යුතුකමක්.
මංහිතන්න අපි ගොඩක් කලාට කතාබා කරනවා කාලසීම මේ නඩුව දීර්ග වෙලා තියෙනවා මේකට ලොකු කාලයක් යනවා හරි වදයක් කියලා කතා කරන තැනදී ඔබේ සහයෝගයක් නීතියට දෙනවා නම් මංහිතන්නේ කෙටි කාලයක් ඇතුළත නිර්වද්‍යතාවය ඔප්පු කරන්න දඬුවම් ලබා ගන්න මේ සියලු දේට උපකාරයක් වෙනවා කියන කාරණාව තමයි අපි සඳහන් කරේ. අද අපි කතාබහ කරේ හඳුනා ගැනීම පෙරට්ටු කියන්නේ මොකක්ද කියන කාරණාව සහ ඊට ඔබට කොහොමද සහයෝගය දක්වන්න ඕනේ ඔබට අවබෝධයක් ලබා ගන්න කොහොමද කියන කාරණාව නීතිමය විශේෂාංගයෙන් අපි කතාබහ කරා. ඉතින් වෙනද වගේ මේ පිළිබඳ කතාබහ කරන්න දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.